අයිබෝවන් අස්විද ජෝත්සමැදුර නාලිකාවර අපි අලුත් වැඩසටහනක් පටන් ගත්තා. මේ රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ යම් යම් තොරතුරු ජනමාධ්‍ය වලින් ප්‍රකාශ වෙනවා. මේ වෙනකොට ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ තියෙන තත්ත්වය පිළිබඳ, දේශපාලනයේ තියෙන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. මේ පවතින තත්ත්වයත් එක්ක මේ රටේ අස්ථාවරභාවයක් පිළිබඳව, දේශපාලනයේ තියෙනව වෙනස් වීම පිළිබඳව ගොඩක් අපේ ජනතාව ආගම් කුල මල ભેදවලින් තොරව කල්පනා කර කර ඉන්නවා. මොකද්ද වෙන්නේ ඊළඟට කියලා දේශපාලනඥයන්ට තේරුම් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම තේරුම් ගන්න බෑ. බෑ මේකේ නියම தත්ත්වය බොහෝ වෙලාවට රටේ நாயකයා, කතානායක, විපක්ෂ நாயක, සමහරක් පක්ෂ நாயකයෝ කීප දෙනෙක් තේරුම් අරගෙන ඇති. හැබැයි ඒත් අවිනිශ්චිතතාවයෙන් තමයි ඉන්නේ. හැබැයි මේ පවතින தත්ත්වයේ පිළිබඳව රටේ நாயකයාටත් හිතාගන්න බැරුව ඉන්නේ. ඒකට හේතුව රටේ நாயකයා දේශපාලන වශයෙන් හිතන් ඉන්න කරුණු කාරණා කෙසේ වුණත් මෙහෙම වුණොත් මෙහෙම කරනවා, එහෙම වුණොත් මෙහෙම කරනවා, මොකක් වෙයිද කියලාවත් ඔහුටවත් හිතාගන්න බැරි අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ අර්බුදයක් වෙන දවස තමයි 2024 ජූලි මාස 26 වන සිකුරාදා දින. ඉර උදාව 6:04ටත් එක්ක දවස උදා වෙනවා. ඒ වෙනකොට පංචාංගයේ තියෙන මෙන්න මේ විතරයි. ඒ කියන්නේ දවසක් උදා වෙනකොට කරුණු පහක් උදා වෙනවා. එකක් තමයි දවස සිකුරාදා. නැකත උත්තරපුටුව නැකත. ඒ වගේම තමයි තිතිය ගත්තොත් අව සතවක තිතිය එන්නේ. ඒ වගේම තමයි යෝගය ගත්තොත් සුකර්ම යෝගය තමයි පවතින්නේ. කරණය ගත්තොත් භව කරණය පවතින්නේ. මෙන්න මේ தත්ත්වයේ තුල අපි නිර්මාණයේ කළොත් එහෙම තත්කාල කේන්දරයක්, ඒ කියන්නේ ඉර උදාවෙන් පස්සේ තත්කාල කේන්දරයක් නිර්මාණය කළොත් කටක රාශිය මුල් කරගත්ත තත්කාල කේන්දරයක් එන්නේ. ඔබට තිරේ දිස් වෙයි මේ තත්කාල කේන්දරය. ඒ කියන්නේ කටක රාශිය එකේ රවි මිත්‍රව ඉන්නවා, සිකුරු සතුරුව ඉන්නවා. ඒ වගේම දෙවෙනි කොටුවේ සිංහ රාශිය බුධ මිත්‍රව ඉන්නවා, තුන්වෙනි කොටුවේ කේතු කන්‍යා රාශිය මූටව ඉන්නවා. ඒ වගේම තමයි අටවෙනි කුටුවේ කුම්භ රාශියේ සනි සුවක්ශේෂ මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. රහව් කින ග්‍රහය නවවෙනි කුටුවේ මූටව ඉන්නවා. එම කුටුවේම කන්‍යා රාශියේ සඳු මිත්‍රව ඉන්නවා. ඒ වගේම 11වෙනි කුටුවේ උෂභ රාශියේ කුජ සමමට්ටමින් ඉන්නවා, ගුරු සතුරුව ඉන්නවා. මේ කේන්දරේ මේ තත්කාල කේන්දරයේ ගත්තොත් එහෙම මතක තියාගන්න පවතින தත්ත්වයක අර්බුදකාරී தත්ත්වයක් තියෙන බව පෙන්눔 කරනවා. ඒක මම තවදුරටත් පැහැදිලි කරනවා. මේ தත්කාල කේන්ද්‍රයේ සඳු වෙන්නේ උත්තරපුටුප නැකතේ. ඒ කියන්නේ ශනිගේ නැකතක. රවි ඉන්නේ පුෂ නැකතේ. ඒත් ඉන්නේ ශනිගේ නැකතක. බුධේ ඉන්නේ මා නැකතේ. කේතුක නැකතක ඉන්නේ. සිකුරු ඉන්නේ අස්ලිස නැකතේ. බුධගේ නැකතක ඉන්නේ. කුජේ ඉන්නේ කැති නැකතක. රවිගේ නැකතක ඉන්නේ. ගුරු ඉන්නේ රෙහේන නැකතක. සඳුගේ නැකතක ඉන්නේ. ශනි ඉන්නේ පූව පුටුප නැකතේ, කියන්නේ ගුරුගේ නැකතක. රාහු ඉන්නේ උත්තර පුටුප නැකතේ, ශනිගේ නැකතක. කේතු ඉන්නේ හත නැකතේ, සඳුගේ නැකතක. මෙතනදී අපිට වැදගත් වෙන ග්‍රහ තවත් ග්‍රහය තුන් දෙනෙක් ඉන්නවා. යුරේනස් ග්‍රහය කැති නැකතේ ඉන්නේ, රවිගේ නැකතක. නෙප්චූන් කියන ග්‍රහය උත්තර පුටුප නැකතේ ඉන්නේ, ශනිගේ නැකතක. ප්ලූටෝ කියන ග්‍රහය උත්තරසල නැකතේ ඉන්නේ, ඒත් රවිගේ නැකතක. මේක තවදුරටත් විග්‍රහ කළොත් එහෙම ග්‍රහයෝ හතර දෙනෙක් ශනිගේ නැකතක ඉන්න බව අමතක කරන්න එපා. ඒ ග්‍රහය හතර දෙනා තමයි සඳු, රවි, රාහු, නෙප්චූන්. ඒ වගේම තමයි මතක තියාගන්න රවිගේ නැකතක ග්‍රහයෝ තුන් දෙනෙක් ඇසිරෙනවා. කුජ, ඒ වගේම යුරේනස්, ප්ලූටෝ කියන ග්‍රහයෝ තුන් දෙනා. ඒ වගේම තමයි සඳුගේ නැකතක ග්‍රහයෝ දෙන්නෙක් ඇසිරෙනවා. ගුරුගේ නැකතක සහ ගුරු සහ කේතු කියන ග්‍රහයෝ දෙන්න. එදා දවසේ මේ පවතින තත්ත්වයත් එක්ක ග්‍රහයෝ අතර සම්බන්ධතා කීපයක් ඇති වෙනවා. ඒ කියන්නේ 26 වෙනිදා දවසේ පාන්දර දෙකට රවි සඳු ත්‍රිකෝණ දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ වගේම සඳු කුජ
ෂට්කෝණ දෘෂ්ටියක් ඇති වෙනවා පාන්දර 2යි 7ට. ඒ වගේම රවි කුජ උදේ 8යි 4ට ෂට්කෝණ දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ වගේම සඳු ගුරු හවස 6යි 47න් පස්සේ ෂට්කෝණ දෘෂ්ටියක් ඇති වෙනවා. මෙන්න මේ වගේ යම් වෙනස්කම් ග්‍රහයෝ අතර සම්බන්ධකම් ඇතිවන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. සමහර වෙලාවට ජනාධිපතිතුමාගේ බලය තවදුරටත් ඉස්මතු කරගන්න යම් යම් උපක්‍රම භාවිතා කරන දවසක් සමහරට ඒ උපක්‍රම සාර්ථක නොවන බවක් පෙන්눔 කරනවා. එහෙම වුණොත් ජනාධිපතිතුමාගේ ඉදිරි අනාගතයේ බලය තහවුරු කර ගැනීම සඳහා උත්සාහ කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න වෙනත් උපක්‍රම කො පාර්ලිමේන්තු උසුරුවාරින්න පුළුවන් එදා දවස. ඒක වෙන්නේ හවස 7න් පසුව බව පෙන්눔 කරනවා. රාත්‍රී 7න් පසුව එවැනි ප්‍රකාශයක් ජනතාවට බලාපොරොත්තු වෙන්න වෙයි. ඔව් මම මේක තවදුරටත් විග්‍රහ කරනවා. මම කලින් විස්තර දුන්නේ ජ්‍යොතිෂ විද්‍යාව දැනුමැති ජ්‍යොතිෂ විද්‍යාව ගැන කැමැත්තක් දක්වන අයට ඒ විස්තරය කළේ. සාමාන්‍ය ජනතාවට මේව වැඩක් නැහැ. හැබැයි මම මේවා කියන්නේ මොන කාරණා පදනම් කරගෙනද කියන එක මගේ යුතුකම ජ්‍යොතිෂ විද්‍යාව දන්න අයට තේරුම් ගන්න. ඒ අය යම් යම් මේකට අදහස් ඉදිරිදී එකතු කරයි. ඒ නිසා මතක තබා ගන්න යම්සි විදියකින් ජනාධිපතිතුමාගේ උපක්‍රම සාර්ථක වුණොත් 3/2 බලය ලැබුණොත් ජනමත විචාරණයක් දක්වා මේ தত্ত্বය යනවා. එහෙම ගිහිල්ලා බොහෝ වෙලාවට ලබන 2025 අප්‍රේල් දක්වා මේ தত্ত্বය එතුමා බලය රැකගන්න උත්සාහ කරන අවස්ථාව පෙන්눔 කරනවා. මහජනතාව කලබල නොකර සාමකාමී මට්ටමින් හිටියොත් එතුමා 2025 නොවැම්බර් මාසයේ දක්වා මේ රටට නායකත්වය දෙන්න උපක්‍රම භාවිතා කරලා ජය ගන්නවා. යම්සි දියකින් මේ ග්‍රහයෝ අතර තියෙන සම්බන්ධතා දෘෂ්ටි අනුව යම් අවාසි සහගත තත්ත්විකුත් පෙන්눔 කරනවා. යම්සිතකින් 3/2 බලය ඔය කියන 22 විවස්ථා සංශෝධනයට නොලැබුණොත් යම්සි දියකින් එතුමා පාර්ලිමේන්තු උසුරුවාරින්න පුළුවන් තත්ත්වයක් මේ ග්‍රහ පීඨීම අනුව වෙනවා. ඒක වෙන්නේ හවස 7න් පස්සේ ප්‍රකාශයට පත් කරනවා පත් කරන්නේ. එහෙම වුණොත් මහා මැතිවරණයක සේයා මතුවන බව මතක තබා ගන්න. මේ සම්බන්ධයට ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් පෙන්눔 කරනවා. මේ තත්ත්වය අනුව මහා ජනතාවට ඡන්ද කීපයක් ඉදිරියේදී නිර්මාණය වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. මේ අර්බුද 26 වෙනිදා දවසෙන් පස්සේ, ඒ කියන්නේ රෑ 7න් පස්සේ ගොඩක් දේවල් ඔබට දැනගන්න හමු වෙයි. විස්තර අපි එතනින් එහාට ඉදිරියේ වාගෙන කතා කරමු.